ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවණය කරන්න. පින්නතුනි, අද මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බෞද්ධයන් විසින් අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කාරණයක් පිළිබඳව. ඒ තමයි විපස්සනාව වඩන හැටි. අද ධර්මදේශනාවේ මාතෘකාව විපස්සනාව වඩන හැටි. බෞද්ධ ඔබ අපි හැම දිනාගේම මූලික ඉලක්කය තමයි නිවන් දකින්න එක. කවදද? ඔන්න ඔය දකින දවස දකපුවාවේ කියලා ඉන්නත් ඉන්නවා නේද? එහෙම නැත්තම් තව සමහරෙක් හිතන කල්පනා කරනවා කවදා හෝ නිවන් දකීවා. එහෙම නැත්තම් තව සමහරෙක් හිතනවා දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සැප ලැබේවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙත් ගිහිල්ලා මනුස්ස ලෝකෙත් ගිහිල්ලා රවුම් ගහලා රස්තියාදු ගහලා අන්තිමේදී හෙම්බත් වුණාට පස්සෙත් නිවන් දකින්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. තව සමහරෙක් ඉන්නවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් සැප ලැබේවා කියලා හිතන අය. ඔය අතරේ තව කට්ටියක් ඉන්නවා හැකි තරම් ඉක්මනින් නිවන් සැප ලැබේවා කියලා නේද? ඉතින් මොන විදිහකින් හරි අන්තිමේ ඉලක්කය තමයි නිවන් දකින එක. එතකොට නිවන් දකිනවා කියලානේ අපි කියන්නේ, නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න එකක්. සාමාන්‍යයෙන් ඒ වුණාට අපේ ව්‍යවහාර භාෂාවේ අපි පාවිච්චි කරන වචනේ තමයි නිවන් දකිනවා කියන එක. එතකොට නිවන් දකිනවා කියන එක මේ මසැසින් කරන වැඩක් නෙවෙයි. නිවන් දකිනවා කියන එක මනසින් කරන දෙයක්. මනසිනුත් නුවණැසින් එහෙම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට නිවන් දැකීම සඳහා මනස දියුණු කරන්න ඕන, නුවණැස දියුණු කරන්න ඕන. ආන්න ඒ නුවණැස, එහෙම නැත්නම් අපි ඒකට තව වචනයක් කියන ප්‍රඥා චක්ෂුසය කියලා, පැනස කියලත් අපිට ඒක සිංහලෙන් කියන්න පුළුවන්. එය දියුණු කරන කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. පැනස කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, විපස්සනාවමයි. විපස්සනාව දැන් පාලි වචනේ තමයි විපස්සනා. සංස්කෘත වචනේ මොකද්ද? විදර්ශනා. සිංහල වචනේ විදසුන්. විදසුන් සිංහල තේරුම ඔකේ ගත්තොත් මොකද? ඔය වචනේ තේරුම ගත්තොත් විදසුන්, විදර්ශනා, විපස්සනා, විශේෂයෙන් දැකීම. එතකොට විපස්සනා කියන වචනේ තේරුම තමයි විශේෂයෙන් දකින එක. නිවන් දැකීම සඳහා මොකද්ද කරන්න ඕන? නිවන් දකින්න නම් කෙනෙක් කියන්න පුළුවන් සියලු කෙලෙස් දුරු කරන්න ඕන කියලා. ඒ කතාව හරි. සියලු කෙලෙස් දුරු කරන්න ඕන. තව කෙනෙක් කියන්න පුළුවන් රාග ద్వේෂ මෝහ දුරු කරන්න ඕන කියලා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. කෙනෙකුගේ හිතේ රාග ద్వේෂ ඇති වෙන්නේ මොකක් නිසාද? කෙනෙකුගේ හිතේ රාග ద్వේෂ ඇති වෙන්නේ මෝහය නිසා නේද? රාගයයි ద్వේෂයයි දෙකම ඇති වෙන්නේ මෝහය නිසා. එතකොට මෝහය කියන්නේ ඔය සියලු කෙලෙසුන් අතරින් බරපතලම ක්ලේශය. අවිද්‍යා පරමං මලං කියලා සඳහන්. අවිද්‍යා කියන්නේ මෝහයමයි. එතන මෝහය කියන්නේ හැම ක්ලේශයකටම මුල් වෙන බරපතලම ක්ලේශය. එතකොට ඔන්න ඔය මෝහය පදනම් කරගෙන කෙලෙස් අවුස්සා ගන්න කෙනා තමයි සසරට වැටෙන්නේ. ඉතර සසරින් නිදහස් වීමනේ නිවන් දකින්නෝ කියන්නේ. සසරින් නිදහස් වුණාම සසරට අයිති වෙන, සසරට ආවේනික වෙන සියලු දුක් වලින් උත් නිදහස් වෙන්න පුළුවන්. සසරට වැටිච්ච කෙනාට
මුහුණ දෙන්න වෙන ආවේනික දුක් තියෙනවා. මොනවද? ඒ තමයි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඊට පස්සේ අප්‍රියයන් එකතු වීමේ දුක, ප්‍රියයන් වෙන් වෙන දුක නේද? කැමති දේවල් නොලැබෙන දුක. ඊට පස්සේ ওই නිසාම අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඒ ඔක්කොම දුක්. ඒ ඔක්කොම දුක් විඳින්න උනේ මොකක් නිසාද? දුක් සහිත සසරකට ආපු නිසා. ඇයි දුක් සහිත තැනකට එහෙම නැත්නම් සසරකට වැටුනේ? කෙලෙස් තිබිච්ච හින්දා. එතකොට ඒ කෙලෙස් අතරේ ඔක්කොම කෙලෙස් වලට මුල් වෙන ක්ලේශය මොකද්ද? මෝහය. එහෙනම් කවුරු හරි කෙනෙක් ඔන්න ඔය කියන මෝහය හිත තුලින් නැති කරගත්තොත්, ඒ මෝහය නැති කර ගැනීමම කෙලෙස් නැති කර ගැනීමට උපකාර වෙනවා. එතකොට මෝහය නැති තැන කෙලෙස් නැහැ, කෙලෙස් නැති තැන සසරට පිවිසීමක් නැහැ. සසරට පිවිසුනේ නැත්නම් සසරට ආවේනික වූ දුකක් නැහැ. අන්න දුකෙන් නිදහස් වෙන ක්‍රමය. එහෙනම් බෞද්ධ අපගේ මූලික වගකීම වෙන්නේ මොකද්ද? මෙන්න මේ මෝහය පෙරටු කරගත්ත ක්ලේශ ධර්ම ප්‍රහාණය කිරීම සඳහායි. ඉතින් සාමාන්‍යයෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා අපි විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහා අපට අනුදැන වදාරපු ක්‍රමය තමයි ත්‍රිශික්ෂාව. මොකද ත්‍රිශික්ෂාව? ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. අපි සිල් සමාදන් වෙලා මොකද කරන්නේ? සිල් සමාදන් වෙලා කරන්නේ අපේ හිත, අපේ කයින් වචනයෙන් අපි එළියට දාන කෙලෙස් తాවකාලිකව පාලනය කරනවා. දැන් ඊට කලින් කියන්නම්කෝ, අපි දන්නෝ ඇත නිතර බණහන හිඳ දන්නෝ මොකද්ද? අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන අදියර, මට්ටම්, ස්ටේජස් තියෙනවා. කීයද? තුනක්. අපි ඒවට කියනවා අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා. අනුසය කියන්නේ හිතේ කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාව. පරියුට්ඨාන කියන්නේ ඇතුලේ කැකෑරිමින් තියෙන අවස්ථාව. වීතික්කම කියන්නේ එළියට දාන අවස්ථාව. කොහොමද එළියට දාන්නේ? කයිනුයි වචනේ, නරක දේවල් කියලා, නරක දේවල් කරලා. ඔය තමයි කෙලෙස් ක්‍රියාත්මක වෙන මට්ටම්. දැන් අපි නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන. එතකොට මේ මට්ටම් තුන ප්‍රහාණය කරන්න එක එක ක්‍රමවේද, ක්‍රමවේද තුනක් තියෙනවා. එකම ක්‍රමයෙන් බෑ අර කෙලෙස් මට්ටම් තුනම නවත්තන්න. ඒ ඒ මට්ටමේදී ඒ ඒ ක්‍රමවේදය තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට අපි ඉස්සෙල්ලාම ශික්ෂණයට පත් කරගන්නේ අපෙන් සමාජයට වෙන හානිය. අපි ඒක පාලනය කරගන්නවා. අපෙන් සමාජයට හානි වෙන්නේ කොහොමද? නරක දේවල් කියනකොට, නරක දේවල් කරනකොට. කයිනුයි වචනේනුයි. ආන්න ඒ හින්දා අපි මොකද කරන්නේ? කය වචනය ශික්ෂණයට පත් කරනවා. කය වචනය ශික්ෂණයට පත් කරන්න බුදුරජාණන් වහන්සේ උගන්වපු ශික්ෂණ ක්‍රමය මොකද්ද? සීලය. අන්න සිල් සමාදන් වුණාම අපි කය වචනේ සංවර කරගෙන කෙලෙස් නැත්තටම නැති කරනව නෙමෙයි, ඒ සිල් සමාදන් වෙලා ඉන්න කාල පරාසය තුළ තදංග වශයෙන් తాවකාලිකව කෙලෙස් සීලේ බලෙන් යට කරගෙන ඉන්නවා. ඊට එහෙම වුණාට කයින් වචනෙන් එළියට දැම්මේ නැති වුණාට කෙලෙස් ඇතුලේ කැකෑරෙමින් තියෙන්න පුළුවන් නේද? දැන් පොයේ සිල් සමාදන් වෙලා පන්සලේ ඉන්නකම් එළියට දැම්මේ නැතුණාට ඉතින්කෝ මම පවරණය කළ දෙන්න අල්ල ගන්නම්කෝ කියලා හිතන අභ්‍යන්තරී කැකෑරෙමින් කෙලෙස් තියාගෙන ඉන්න පුළුවන්. ආනේ අභ්‍යන්තරය තුල ඇවිසි ඇවිසි තියෙන කෙලෙස් පාලනය කරන්න බුදුහාමුදුරෝ දේශනා කරපු ශික්ෂණ ක්‍රමය තමයි මොකද්ද? සමාධිය. එතකොට ඔන්න සීලයෙන් කරන්නේ වීතික්කම කෙලෙස් පාලනය කරනවා. ඒක తాවකාලිකයි. ඒ නිසා ඒකට කියන්නේ තදංග ප්‍රහාණ කියලා. తాවකාලිකව යටපත් කරගන්න. සමාධියෙන් කරන්නේ මොකද්ද? පරියුට්ඨාන කෙලෙස්. අර ඇතුලේ කැකෑරෙන කෙලෙස් යටපත් කරලා තියාගන්නවා. ඒකට කියන්නේ
වික්ඛම්බන ප්‍රහාණය. කෙලෙස් වල ඝනත්වය තුනී කරලා දානවා. දැන් ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන මොනවද? අර ඇතුලේ කිඳා බහැලා තියෙන අනුසේ කෙලෙස් විතරයි. දැන් ඒ කෙලෙස් තියෙන හිඳ තමයි සත්‍යය නැවත නැවත ඉපදීපදී මෙරි මෙරි යන්නේ සංසාරේ. එහෙම ඉපදී මෙරි මෙරි යන තරමට තමයි දුකටපත් වෙන්නේ. දැන් අපිට උනේ ඒ දුකිනුත් නිදහස් වෙන්නනේ. ඒ දුකෙන් නිදහස් වෙන නම් අර අනුසේ මට්ටමේ තියෙන කෙලෙසුනුත් මොකද කරන්න? මූලෝත්පාහටණය කරන්න. මූලෝත්පාහටණය කියන්නේ මොකද්ද? මුලින්ම උගුල්ලල දාන්න ඕන. මුලින්ම උගුල්ලල දාන්න නම් විදර්ශනා ප්‍රඥාව අවශ්‍ය වෙනවා. අන්න එතකොට පඤ්ඤා කියන ශික්ෂණ ක්‍රමය විදර්ශනා ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? අනුසය කෙලෙස් සහ මුලින්ම ගලවලා දානවා. සමුච්ඡේද ප්‍රහාණ කියලා කියන්නේ අන්න ඒකට. අන්න බලන්න දැන් එතකොට අනුපිළිවෙල අපි හදා ගන්න ඕන. හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන මට්ටම් තුනයි. ඒ තමයි අනුසය, පරියුට්ඨාන, වීතික්කම. ඒ මට්ටම් තුන පාලනය කරගන්න දේශනා කරපු ක්‍රමවේද තුනයි. ත්‍රිශික්ෂා මොනවාද? සීල, සමාධි, ප්‍රඥා. සීලයෙන් වීතික්කම කෙලෙස් පාලනය කරනවා. ඒකට කියන්නේ තදංග ප්‍රහාණ කියලා. සමාධියෙන් පරියුට්ඨාන කෙලෙස්වල තියෙන කෙලෙස් ඝනත්වය අඩු කරනවා. ඒකට කියන්නේ වික්ඛම්බන ප්‍රහාණ කියලා. ප්‍රඥාවෙන් අනුසය කෙලෙස් සහ මුලින්ම උගුල්වලා දානවා. ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණ කියලා. අන්න තදංග වික්ඛම්බන සමුච්ඡේද. එතකොට දැන් අපි යම් මට්ටමකට සිල්වත් වෙලා ඉන්න නිසා කයින් වචනෙන් කරන වැරදි තාවකාලිකව පාලනය කරගෙන ඉඩ ලැබෙන වෙලාවට සමත භාවනාව පුරුදු කරලා සමාධිය දියුණු කරගෙන පරිඋත්ථාන කෙලෙස් වල තියෙන කෙලෙස් ඝනත්වය අඩු කරගෙන කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා. හැබැයි අපි හොඳම හොඳ නැහැ. අපි නරකම නරකත් නෙවෙයි. මොකද අපි අර කියන වීතික්‍රම කෙලෙස් අපි සමාජගත කරන්නේ නැහැ. අභ්‍යන්තරී කෙලෙස් ගැන හිත හිතා කෑරෙමින් කෙලෙස් අවසගන්නේ නැහැ. ඒ හින්දා අපි නරකම නරක නෑ. හැබැයි හොඳම හොඳත් නෑ. මොකද හොඳම හොඳ නැත්තේ? තාම යට ගැහිච්ච කෙලෙස් හිතේ තියෙනවා. ඒ හොඳම හොඳ නැති හින්දා අපිට නිවන් දකින්නත් බෑ. එහෙනම් නිවන් දකින්න මොකද කරන්න ඕන? ඔන්න ඔය කියන කෙලෙස් හිතේ තැම්පත් වෙලා තියෙන කෙලෙසුනොත් නැති කරන්න ඕන. ඒ නැති කිරීම සඳහා මොකද කරන්න ඕන? විපස්සනාව භාවනාව පුරුදු කරන්න ඕන. විශේෂයෙන් දැකීම පුරුදු කරන්න ඕන. එතකොට මේ විදිහට අනුසය මට්ටමින් කෙලෙස් රැඳී තියෙන්නේ හිතේ ඇයි? වෙන දෙයක් නිසා නෙවෙයි, අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නාම රූප ධර්මයන් පිළිබඳව, එහෙම නැත්නම් සත්වයා පිළිබඳව දන්නේ නැතිකම. සරලව කිව්වොත්, සරලව අවිද්‍යාව මොකද්ද කියලා ඇහුවොත් බය නැතුව කියන්න, අවිද්‍යාව යනු සත්වයා පිළිබඳව නොදන්නාකමයි කියලා. ඒක ඊට පස්සේ විස්තර කරන්න, විශ්ලේෂණය කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. දැන් ඔන්න ඔබෙන් කවුරු හරි කෙනෙක් අහනවා, සත්වයා කියන්නේ කවුද කියලා. අපි සත්ව පුද්ගලෝ විදිහට හඳුන්වනවනේ, නේද? සත්වය මිනිස්සු ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, භූතයෝ, ප්‍රේතයෝ, තිරිසන්නෝ, පිසාචයෝ, ඔක්කොම සත්වයෝනේ. සත්වයා කියන්නේ කවුද? ධර්මානුකූලව විග්‍රහ කළොත් සත්වයා යනු පංචස්කන්ධයෙහි ක්‍රියාකාරීත්වයයි. ඔන්න එක. දෙක, නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයයි. තුන, අධ්‍යාත්මික බාහිර ආයතනවල ක්‍රියාකාරීත්වයයි. හතර, අටලොස් ධාතුවල ක්‍රියාකාරීත්වයයි. සත්වයා කියන්නේ ඔන්නෝකට. එතකොට දැන් කారణ හතරක් කියවෝ. එක, පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය. දෙක, නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය.
තුන අධ්‍යාත්මික බාහිර ආයතන ක්‍රියාකාරීත්වය හතර අටලොස් ධාතුවල ක්‍රියාකාරීත්වය මෙන්න මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යථාභූතය යථාභූතය කියන්නේ මොකක්ද ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම තමයි අවිද්‍යාව එතකොට මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා මොකද අවිද්‍යාව නිසා මේ ක්‍රියාකාරකම් වල තණ්හාවෙන් උපාදානෙන් බැඳෙනවා කොහොමද බැඳෙන්නේ මේ ක්‍රියාකාරකම් කරන මම කියලා කෙනෙක් ඉන්නවා මගේ කියලා දෙයක් තියෙනවා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ ක්‍රියාකාරකම් වල ප්‍රත්‍යඥය කෙලෙස් සහිත කෙනා තණ්හා මාන දිට්ටි කියන ආකාර තුنين බැඳෙනවා ආන්න එහෙම බැඳිලා මම කියලා කෙනෙක් ඉන්නවය කියන හැඟීම පදනම් කරගෙන එයා මොකද කරන්නේ ඒ මම පෝෂණය කිරීම සඳහා සිතින් කයින් වචනයෙන් කර්ම රැස් කරන සංස්කාර ගොඩනගන ඒ රැස් කරනු ලබන කර්මවලට අනුරූපව අන්න නැවත පහළ වීමකට යනවා කර්ම කියන්නේ සංස්කාර නම් සංස්කාර නිසා මොකද වෙන්නේ ප්‍රතිසන්දි විඥානෙ පහළ වෙනවා පටිච්ච සම්පාදේ කොහොමද තියෙන්නේ සංඛාර පච්චය විඥාන අන්න එතකොට නැවත උපතකට අවශ්‍ය කරන කර්ම රැස් කරගත්තාම ඒ කර්ම වලින් පෝෂණය වෙච්ච විඥානය නැවත භවයකට ප්‍රතිසන්දිය ලබනවා එතකොට නැවත භවයක ප්‍රතිසන්දිය ලැබනවා කියන්නේ මොකද්ද ආයි උපදිනවා ආයි උපදුනහම මොකද වෙන්නේ උපතට ආවේනික සියලු දුක් වලට ආපහුපත් වෙනවා එහෙනම් මොකද්ද කරන්න ඕන මෙන්න මේ සත්ව ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂයෙන් දකින්න පුරුදු වෙනවා ඒක තමයි විපස්සනාව කියන්නේ විශේෂයෙන් දකිනකොට තේරෙනවා මේ ක්‍රියාකාරකම් අතරේ මම කියලා ගන්න දෙයක් මගේ කියලා පවත්වගත හැකි දෙයක් මට ඕන විදිහට ක්‍රියාත්මක කරගත හැකි දෙයක් නෑ කියලා තේරෙනවා අන්න එහෙම තීරිච්ච ගම මොකද වෙන්නේ මගේ කියලා ගන්න දෙයක් මෙතන නෑ කියලා දැනෙච්ච ගම මොකද වෙන්නේ මගේ කියලා අල්ලගන්න යන්නේ නෑ ඒ කියන්නේ එහෙම දැනෙච්ච ගමන් තණ්හාව නැති වෙනවා මගේ කියලා දෙයක් මෙතන අල්ලගන්න දෙයක් නැහැ කියලා දැනෙන එක තමයි විද්‍යාව. විද්‍යාව පහළ වෙච්ච ගම මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙච්ච ගම මොකද වෙන්නේ? තණ්හා උපාදාන නැති වෙනවා. ආන්න තණ්හා උපාදාන නැති වුණා නම් සත්වයාගේ සසර ගමන කෙලවර වෙනවා. එහෙනම් ඔන්න ඔය විද්‍යාව උපදව ගන්න. අර කියන අවිද්‍යාව නැති කරගන්න මොකද්ද කරන්න ඕන මේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් බලන්න ඕන එතකොට දැන් අපි බලමු සත්වයා යනු පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය නේද පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය පංචස්කන්ධය මොනවද ඒ තමයි රූප වේදනා සඤ්ඤා සංඛාර විඥාන කියන ක්‍රියාකාරීත්වය. එතන මේ ක්‍රියාකාරීත්වය පින්වත්නි ආර්ය අනාර්ය දෙගොල්ලා තුලම තියෙනවා. දැන් සාමාන්‍ය අපි සම්මුති වශයෙන් සත්වයේ පුද්ගලයෙක් හැටියට හඳුන්වන පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස අතරේ කෙලෙස් ඇති අය කෙලෙස් නැති අය ඉන්න රහතන් වහන්සේලා ඉන්න ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා අනාර්ය කියන රහත් නෙවිච්ච අය. එතකොට ඒ හැමෝටම පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය තියෙනවද නැද්ද? තියෙනවා. දැන් බලන්න මෙහෙම අපි හැමෝටම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ක්‍රියා මේ කාරණා ටික අපි හැමෝම තුල ක්‍රියාත්මක වෙනවා. රහතන් වහන්සේ තුලත් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක් අය මේ පංචස්කන්ධය කියලා කිව්වම එක සැරේටම
මේ ශරීරය විතරයි කියලා හිතනවා. මේ කුණු පංචස්කන්ධය නේ කියලා ඉරල සමස්ත ශරීරයම පංචස්කන්ධය කියලා හිතනවා. නෑ එහෙම එකක් නෙවෙයි. ශරීරය මුල් වෙලා තමයි පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ ඇති වෙන්නේ. හැබැයි පංචස්කන්ධය යනු ශරීරයම නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය අපි අරමුණු ගනු ලබන හැම මොහොතකදීම ඇති වෙනවා. එතකොට දැන් සත්වයන්ගේ ඉපදීම හඳුන්වන තැනත් ගොඩක් තැන්වල දක්වලා තියෙනවා කන්දානම් පාතු භාව ස්කන්ධ පංචකේ පහළවීම ඉපදීමයි කියලා. ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධේ පහළවෙයි. එතකොට අපි හිතන්නේ අර අම්මාගේ කුසෙන් ඉපදුනහම අන්න එතන පංචස්කන්ධය පහළ වුණා කියලා. ඒක නරක නැහැ. හැබැයි ඉපදිලා අපි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියංගෙන් අරමුණු පරිහරණය කරනවනේ. ආන්නේ අරමුණු පරිහරණය කරන හැම මොහොතකදීම මොකද වෙන්නේ? ඒ අරමුණත් එක්ක පංචස්කන්ධ පහළ වෙනවා. කොහොමද ඒක වෙන්නේ? මං ගොඩාක් බණවලට මේක කියලා තියෙනවා. දැන් අපිට ඇහැක් තියෙනවා. ඇහැට ගෝචර වෙන අරමුණ මොකද්ද? ඇහැට ගෝචර වෙන්නේ රූප. ඇහෙන් පේන රූපනේ. ඔන්න ඔය රූපයට අපි නමක් දාලා තියෙනවා රූප රූප කියලා. ඇයි ඒ? ඒක නිතරම කැඩිල බිඳිල යන ස්වභාවයෙන් යුක්ත නිසා. රූපය නිතර කැඩිල බිඳිල යනවා. කොහොමද කැඩෙන්නේ? දැන් මේ දැහත් වට්ටියෙන් දැහත් කුලයක් අරගෙන පොඩි කළ දැමුත් ඒක කැඩිල බිඳිල යන තැලිල යන ස්වභාවය තියෙනවනේ. ඒකමද මේ කියන්නේ? ඒ විදිහටත් කැඩෙනවා තමයි. මෙතන කියන්නේ කැඩෙනවා බිඳිනවා කියන්නේ එකකින් එකක් කැඩෙනවා. එකක් ඇතිවීම නිසා කලින් ඇති වෙච්ච එක බිඳෙනවා. ආන්නේ අදහසින් තමයි කැඩෙන බිඳින කියන වචනේ මෙතෙන්ට පාවිච්චි කරන්නේ. ඒතර දැන් ඔන්න ඇහැට රූපයක් පෙනුණනේ. ඒ රූපයට අපි රූප රූප කියනවනේ. ඒ ඇහැටම තව රූපයක් පේනවා. මොකද වෙන්නේ? එතකොට මුලින් පෙනිච්ච රූපය කැඩෙනවා. මුලින් පෙනිච්ච රූපය බිඳෙනවා. ආන්න ඒ අදහසින් තමයි ඒකට රූප රූප කියන්නේ. එතකොට එහෙම කැඩෙන්නේ බිඳෙන්නේ රූප විතරද? නෑ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේ ඔක්කොම මේ විදිහට බිඳෙනවා. එක අරමුණක් නිසා තව අරමුණක් නැති වෙලා යනවා. කනට ශබ්දයක් ඇහුණාම දෙවනුව ඇහෙන ශබ්දය නිසා මුලින් ඇහිච්ච ශබ්දය කැඩෙනවා, බිඳෙනවා. ඒ අර අදහසින් ඒ ශබ්දයට කියන්නේ මොකක් කියලාද? සද්ද රූප. මුලින් එක රූප රූප, දෙවෙනි එක සද්ද රූප. නහයට ගඳක් දැනෙනවා. එක ගඳයිද දැනෙන්නේ? තව ගඳක් දැනෙච්ච ගම මොකද වෙන්නේ? මුලින් දැනෙච්ච ගඳ කැඩෙනවා, බිඳෙනවා. ඒ අදහසින් එකට කියන්නේ ගන්ධ රූප. දිවට රසක් දැනෙනවා. එක රසයිද දැනෙන්නේ? නැහැ. බත් ගුලියක් ගුලි කළා, එළවලුත් එක ව්‍යංජනත් එක්ක කටට දාගත්තට පස්සේ ඉතින් ඕක එහාට මෙහාට හපන වාරයක් පාසා, පෙරලෙන වාරයක් පාසා රසය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එතකොට එක රසයක් හටගන්නකොට මුලින් හටගෙන තිබිච්ච රසය බිඳෙනවා, නැති වෙනවා. ඒ නිසා ඒ අදහසින් එකට කියන්නේ රස රූප. ඊට පස්සේ ස්පර්ශ, කයට පහසක් දැනෙනවා. අපි තුම මදුරුවෙක් කනවා කියලා. එක මදුරුවෙක් එක මදුරුව කාල විදලා එයාම තව තැනක විදිනවා. නේද? එතකොට මොකද වෙන්නේ? ඒ විදින එකත් ස්පර්ශයක්නේ. එතන මුලින් ඇතිවෙච්ච ස්පර්ශයේ දෙවෙනි ස්පර්ශය නිසා බිඳෙනවා, කැඩෙනවා. ඒක ඒ අදහසින් කියන්නේ පොට්ටබ්බ රූප. සිතට එන්නේ මොනවද? සිතුවිලිනේ. හිතේ එක සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල ඇති වෙලා තව චුට්ටකින් ඊළඟ සිතුවිල්ල ඇති වෙනවා. ඒක මම මේ තව චුට්ටකින් කියලා කිව්වට හිතාගන්න බැරි තරම් වේගෙන් තමයි සිතේ සිතුවිලි පහළ වෙන්නේ. එතකොට මුල් එක සිතුවිල්ලක් ඇති වෙනකොට අලුතෙන් මුලින් ඇති වෙච්ච සිතුවිල්ල මොකද වෙන්නේ? බිඳෙනවා, කැඩෙනවා. ඒ අදහසින් එකට කියන්නේ ධම්ම රූප. ඉතර රූප ජාති කීයද? 6යි. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔය
සියලු රූප කැඩිලා බිඳිලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඔන්න පංචස්කන්ධේ රූපස්කන්ධේ කියන්නේ ඔන්න ඔය ටික. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය රූප රූපය ඇහැට පේනවා. සද්ද රූපය කනට ඇහෙනවා. ගන්ධ රූපය නහයට දැනෙනවා. රස රූපය දිවට දැනෙනවා. පොට්ටබ්බ රූපය කයට දැනෙනවා. ධම්ම රූපය හිතට දැනෙනවා. මනසට දැනෙනවා. අන්නේ දැනෙන, විඳින, පෙනෙන, හැඟෙන ස්වභාවයට කියන්නේ මොකද්ද? ඒකට තමයි වේදනා කියලා කියන්නේ. ඇහෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන එක, ඒකට තමයි වේදනා කියන්නේ. ඊට පස්සේ විඳ අරමුණ මොකද කරන්නේ? අඳුන ගන්නවා. ඇහෙන් රූපයක් දැක්කහම එයා පිරිමි කෙනෙක්, මනුෂ රූපයක්, ගෑනු රූපයක් ඔය ආදී වශයෙන් වෙන වෙනම අඳුන ගන්නවා. මොකක් කියලාද අඳුන ගන්නේ? රූප රූපයක් කියලා අඳුන ගන්නවා. එහෙම නැත්නම් මේක සද්ද රූපයක් කියලා අඳුන ගන්නවා. ගන්ධ රූපයක් ආදී වශයෙන් අඳුන ගන්නවා. ආන්නේ අඳුන ගන්න එකට කියන්නේ මොකද්ද? සංඥා. ඊට පස්සේ ඒ අඳුනා ගැනීම මුල් කරගෙන සිතේ හට ගන්නෝ සිතුවිල්ල. මෙන්න මේ වගේ රූපයක් දැක්කා, මේ වගේ ශබ්දයක් ඇහුණා කියන සිතුවිල්ල හට ගන්නවා. ඒකට කියන්නේ සංඛාර. සිතුවිලි වලට කියන්නේ සංඛාර. එතකොට රූපය මුල් කරගෙන හට ගන්න සිතුවිල්ල රූප සංචේතනා කියන නමිනුත් පාවිච්චි කරනවා. සංඛාර සංචේතනා කියන දෙකම එකයි. තර රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා එතනත් ඔන්න ගොඩක් තියෙනවා. අර සංඥාවත් එහෙමයි. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. වේදනාවලුත් එහෙම හයක් තියෙනවා. එහෙන් රූපේ දැක්කහම ඇති වෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනා. කනින් ශබ්දය ඇහුනාම ඇති වෙන වේදන, සෝත සම්පස්සජා වේදන, ආදී වශයෙන් වේදනත් හයක් තියෙනවා. දැන් ඔන්න ඊට පස්සේ දැන් කාරණා හතරක් කිව්වා. රූපය ගැන කිව්වා. රූප හයක් තියෙනවා. ඊට පස්සේ වේදනා හයක් තියෙනවා, සංඥා හයක් තියෙනවා, සංඛාර සිතුවිලි හයක් තියෙනවා. ඊට පස්සේ මොකද ඇති වෙන්නේ? පංචස්කන්ධේ විඥාණය. විඥාණය කියන්නේ මොකද්ද? අර සියල්ල දැනගන්න ස්වභාවය. මොකද්ද සියල්ල කිව්වේ? සියල්ල කිව්වේ දැන් රූපය සම්බන්ධයෙන් නම් රූපය රූපයක් කියලා දැනගන්න. ඇහැට පෙනුන එක රූප රූපයක් කියලා දැනගන්න. මොකෙන්ද දැනගන්නේ? විඥාණය. ඒ රූපය නිසා හටගත් වේදනාව චක්කු සම්පස්සජා වේදනාවක් කියලා දැනගන්න. මොකෙන්ද දැනගන්නේ? විඥාණය. ඊට පස්සේ ඒ වේදනාව මුල් කරගෙන ඒ දැක්ක රූපය හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න එක රූප සංඥාව. අනේ හඳුනා ගැනීම කරන්න රූප සංඥාවක් ඇති වුණා කියලා දැනගන්නවා. ඒක දැනගන්නේ මොකෙන්ද? විඥාණය. ඊට පස්සේ ඒ දැක්ක රූපය පදනම් කරගෙන සිතුවිල්ලක් ඇති වුණා, රූප සංචේතන. සිතුවිල්ලක් ඇති වුණා කියලා දැනගන්නේ මොකෙන්ද? විඥාණය. ඒකට කියන චක්කු විඥානය කියලා. එතකොට මොකද්ද වෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධයක් ඇති වෙනවා. දැන් ඕක ඇති වෙන්නේ අපිට විතරද? නෑ. රහතන් වහන්සේලාටත් ওই ටිකම ওই විදිහට වෙනවා. ඇයි ඒ? රහතන් වහන්සේටත් ඇහැක් තියෙනවා. රහත් වුණා කියලා රූපන පෙනි දෙනවද? නේද? රහත් වෙච්ච ගමන් ඇස් දෙක අන්ධ වෙන්නේ නැහනේ. රහත් වුණාම රූප පේනවා. එතකොට ඒ රූපේ විඳිනවා. ඒ රූපේ රහතන් වහන්සේ අඳුන ගන්නවා නේද? රහත් වුණාම මොකක්වත් අඳුනගන්නේ නැතුව ඉන්නවා. ඩිමෙන්ෂියා වගේ වෙලා යනවා දෙක සැරේට. එහෙම වෙන්නේ නැහනේ. රහත් වුණත් අඳුන ගන්න. ඒ කියන්නේ සංඥා තියෙනවා. රහතන් වහන්සේලට සිතිවිලි පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. එතකොට රහතන් වහන්සේලා සියල්ල දැනගන්න තියෙද්ද? දැනගන්නවා. එහෙනම් රහතන් වහන්සේලාටත් අපිට වගේම අර අරමුණු මුල් කරගෙන පංචස්කන්ධ පහළ වෙනවා.
හැබැයි රහතන් වහන්සේ ඒ මුල් කරගෙන සසරට වැටෙන විදිහට යන්නේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේ මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව විශේෂයෙන් දැකලා ඉවරයි. විශේෂයෙන් දැකලා ඉවරයි. මොකද්ද විශේෂයෙන් දැකලා තියෙන්නේ? මේ සියලු පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයම ප්‍රධාන ලක්ෂණ තුනකට යටයි කියලා උන්වහන්සේ තේරුම් අරගෙන දැකලා ඉවරයි. මොකද්ද ප්‍රධාන ලක්ෂණ තුන? ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ. ඒතර මේ ඇති වෙච්ච රූපයද වහා බිඳින සුළුයි. අන්න දකින්න අනිත්‍ය. ඒ රූපය මුල් කරගෙන හටගත්ත නම් යම් වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් ඒ සියල්ලද වහා බිඳින සුළුයි, නැති වෙන සුළුයි, අනිත්‍යයි කියලා උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම ඒ අනිත්‍ය දේවල් තමන්ට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්කමකුත් නැහැ. ඒක නිසා තමයි මේ අනිත්‍ය වෙල වෙනස් වෙලා යන්නේ කියලා දකින්න. ඒක අනාත්මතාවය දකින්න. එවන් අනිත්‍ය වූ තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි දේවල් වල තණ්හාවෙන් බැඳුණු අන්තිම දුරුම වෙන ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය දුකයි කියලා වටහා ගන්න. අන්න ත්‍රිලක්ෂණයේ දකින්න හැටි. එතකොට ප්‍රතිඵලය දුකයි කියලා වැටහෙනව නම් කවුරු හරි කෙනෙක් ඒ දුක හටගන්නේ මේවායේ තණ්හාවෙන් බැඳුනොත්ය කියලා තේරුම් ගන්නව නම් එයා අර අනිත්‍ය වූ ධර්මතා කිසිවක තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. නිකන්නේවි තණ්හාවෙන් බැඳෙන්නේ නැත්තේ අවබෝධයෙන්. අවබෝධයෙන් තණ්හාවෙන් බැඳෙන්නේ නැති කෙනා ඒ සියල්ල තුල තණ්හාව ඇති කරගන්නේ නැතිකම නිසා තණ්හාව මුල් වෙලා හට ගන්න දුකෙන් නිදහස් වෙනවා. අන්න දුකෙන් නිදහස් වෙන හැටි. බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරලා තියෙන්නේ ඒ නිසා මේන්න මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය පිළිබඳව. නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය පිළිබඳව. අධ්‍යාත්මික බාහිර ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව. එහෙම නැත්නම් අටලුස් ධාතු ක්‍රියාකාරීත්වය පිළිබඳව විපස්සනාවෙන් බලන්න. විශේෂයෙන් දකින්න. විශේෂයෙන් දකින්න වෙන මොකක්ද? ත්‍රිලක්ෂණයට දාලා බලන්න. මොකටද එහෙම ත්‍රිලක්ෂණයට දාලා බලන්න ඕන? විශේෂයෙන් දැක්කේ නැති වුණොත් තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳුනොත් සසරට වැටෙනවා. සසරට වැටෙනොත් දුක් විඳින්න වෙනවා. දුකෙන් නිදහස් වෙන්න නම් සසරට නැවිත්ෙන්න ඕන. සසරට නැවිත් ඉන්න නම් තණ්හාව නැති කරගන්න ඕන. තණ්හාව නැති කරන්න නම් විශේෂයෙන් දකින්න පුරුදු වෙන්න ඕන. අර කියපු කාරණා සියල්ලම. ආන්න ඔය කාරණා ඔක්කොම එකරගත්තොත් අපිට කියන්න පුළුවන් එක වචනයක්. අර කියන පංචස්කන්ධය, නාම රූප, අධ්‍යාත්මික බාහිර ආයතන සහ අටලුස් ධාතු කියන මෙන්න මේ කාරණා හතරම සියල්ල විදිහට අරගෙන එක වචනකින් කියන්න පුළුවන්. මොකද්ද? සබ්බේ සංඛාරා කියලා කියන්න පුළුවන්. සබ්බේ සංඛාරා. දැන් මම මාතෘකා වශයෙන් කියපු ගාතාව තමයි සබ්බේ සංඛාරා අනිච්චා. සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? ඇතිවෙල නැතිවෙල යනවා. ඒ පාංශු කුල විතර අහන ගාතාව මොකද්ද? අනිච්චවත සංඛාර උපාද වය දමිනෝ. අන්න අනිච්ච කියන වචනේ එක්ස්ප්ලනේෂන් එක තමයි උපාද වය දමිනෝ. ඒ කියන්නේ මොකද්ද? හටගෙන නැතිවෙල යනවා. හටගෙන නැතිවෙල යන එක තමයි ලක්ෂණේ, අනිත්‍ය වූ දේ ලක්ෂණේ. එතකොට සංඛාර කියන්නේ මොනවද? හේතුන් නිසා හටගත් දේවල්. හේතුන් නිසා හටගත් සියලු දේම හැටි තමයි. මොකද්ද හැටි? ඇති වෙලා නැති වෙලා යන එක. ඒක තමයි අනිත්‍ය කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් හිතනවනම් පංචස්කන්ධයද ඇති වෙලා නැති වෙලා යන සුළු එකක්. දැන් බලන්න පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යන එක අපිට බොහොම ප්‍රායෝගිකව වටහා ගන්න පුළුවන්. දැන් ඇහෙන් රූපයක් දැක්කා. ඒ දැක්ක රූපය මුල් කරගෙන
රූප රූපය හටගත්ත වේදනාව හටගත්ත සංඥා හටගත්ත සංඛාර විඥාන හටගත්තා. ඊට පස්සේ කනින් සද්දයක් ඇහෙනවා. කනින් සද්දයක් ඇහෙනකොට මොකද වෙන්නේ? එතකොට ඔන්න සද්ද රූපය හටගත්තා. ඒක විඳ වේදනාව ඇති වුණා. ඒක අඳුනගත්ත සංඥා ඇති වුණා. සිතවිල්ල පහළ වුණා. සංඛාර ඇති වුණා. සියල්ල දැනගත්ත විඥානේ පහළ වුණා. ඒතර සද්ද රූපය මුල් කරගෙන පංචස්කන්ධයක් ඇති වුණානේ. ඒ ඇති වෙනකොට රූප රූපය මුල් කරගෙන හටගත්ත පංචස්කන්ධය මොකද වෙන්නේ? ඒක නැති වෙනවා. ආන්න එතකොට දැන් රූප රූපය මුල් කරගෙන හටගත් පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයම හේතුන් නිසා හටගත් එකක්, සංස්කාර පොදියක්. එතකොට ඒක මොකද වෙන්නේ? ඒ සංස්කාර අනිත්‍යයි, වෙනස් වෙලා යනවා. එකකින් එකක් වෙනස් වෙලා යනවා. අන්න ඒක දකින්න ඕන. කොහොමද දකින්න ඕන? නුවණින්. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ සියල්ල අනිත්‍ය බව කවුරු හරි කෙනෙක් ප්‍රඥාවෙන් දකිනවනම්, නුවණින් දකිනවනම්, එයා ඊට පස්සේ මොකද කරන්නේ? අත නිබ්බින්දති දුක්ඛේ. එයා දුකේ කලකිරෙනවා. මම මේ වාගේ දුකකට පත්ුනේ කාගේවත් වරදින් නෙවෙයි කියලා යාටම තේරෙනවා. ඇයි ඒ? අනිත්‍ය වූ සංස්කාර නිත්‍ය විදිහට තණ්හාවෙන් අල්ලගෙන උපාදානෙන් බැඳිලා හිටපු හින්ද තමයි මට මේ දුක ඇති උනේ කියලා තේරුම් ගන්න. දැන් බලන්න, සාමාන්‍ය සරල සිද්ධාන්තයක් ගත්තොත් මේ ලෝකේ මොන තරම් දේවල් ඇති වෙලා නැති වෙලා යනවද නේද? එතකොට මේ ලෝකේ ඒ ඇති වෙල නැති වෙල යන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපට දුකයිද? අපට දුක නැහැ. ඇයි අපට දුකක් නැත්තේ? ඒ දේ හා අප අතර බැඳීමක් නැතිකම. වෙන දෙයක් නෙවෙයි නේද? එහෙනම් දුක හටගන්නේ කොතනද? බැඳීම තියෙන තැන. මතක තියාගෙන, බැඳීම වැඩි තැන රිදීම වැඩි නේද? බැඳීම වැඩි තැන රිදීම වැඩි. ඇයි ඒ? අපි බැඳෙනදී කෙදිනකවත් සදාතනිකව අපහා රැඳෙන්නේ නැහැ. ඒකනේ අනිත්‍ය කියලා කියන්නේ. ඒකනේ වෙනස් වෙනවා කියලා කියන්නේ. ආන්න ඒවා අපහා රැඳෙන්නේ නැත්තම් අපි තේරුම් ගත යුතු ධර්මතාවය මොකද්ද? සබ්බම් පහාය ගමනීයං. සියල්ල අතහැර දායා යුතුයි කියන ධර්මතාවය. අන්නේ ධර්මතාවය තේරුම් අරගෙන අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. එහෙම මේ ධර්මතාවය තේරුම් අරගෙන ජීවත් වෙනවනම් අපට අතහරින්න වෙලාවක් ආවහම දුකක් නැතුව අතහරින්න පුළුවන්. ඒ ධර්මතාවය තේරුම් අරගෙන ජීවත් වෙනවා කියන්නේ සියල්ල අතහැරලා ජීවත් වෙන්න කියන එක නෙවෙයි. සියල්ල අතහැරලා ජීවත් වෙන්න බෑ. එතකොට අතහරින්න වෙලාවක් එන වෙලාවට අතහරින්න සූදානම්. දැන් හිතන්න මෙහෙම, ඔබට ඇහක් තියෙනවා. ඒ ඇහැට රූපයක් පේනවා. ඔන්න බුදුහාඳුරෝ දේශනා කළ තියෙනවා සියල්ල අතහරින්න කියලා. මම කිසි රූපයක් බලන්නේ නැහැ කියලා ඇස් දෙක වහගෙනම ඉන්නවා. හැමදාම ඇස් වහගෙන ඉන්නද? බෑ. ඇස් වැහුවත් ඉතින් වැහුවමත් හොඳ හොඳ රූප පේනවා නේද? හිතන් ඉන්නේ ගොඩක් ඇස් වැහුවම රූප පේන්නේ නැහැ කියලා. ඒක වැරදි කතාව. එතකොට මේ අරමුණු වලින් වියුක්තව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒව පරිහරණය කරන්න. හැබැයි තේරුම් අරගෙන තියන්න, මේව සදාතනික නෙවෙයි. මේව දාලා යන්න වෙලාවක් එනවා. මේව අතහරින්න වෙලාවක් එනවා කියලා දැනගෙන පරිහරණය කරන්න. ඒකට කියන්නේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. අතහරින්න සූදානමින් පරිහරණය කරනවා. ආන්නේ තත්වයේ තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි ආපහු මාතෘකාවට අවතීන වුණොත්, ඔන්න පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න එකේනා වටහා ගන්නවා. මොකද්ද මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයම ත්‍රිලක්ෂණයට යටයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටයි. එච්චරද? නෑ. නාම රූප ධර්ම ක්‍රියාකාරය. දැන් මේ සත්වයා කියන විග්‍රහය එක විදිහකට විග්‍රහ කළ තියෙන පංචස්කන්ධයක් විදිහට.
ඊළඟට සත්වයා ක්‍රියාගේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරලා තියෙනවා පටිච්ච සමුපාදයත් සම්බන්ධ කරගෙන නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වයකට. ඒ ක්‍රියාකාරීත්වය ත්‍රිලක්ෂණයට යටයි. මොකද නාම රූප ධර්ම කියන්නේ මෙතන රූපය කියලා කියන්නේ ඔය අර කලින් කියපු රූප ටික. තව එහෙම නැත්නම් අපි ශරීරය උනත් මෙතෙන්ට ගලපන්න පුළුවන්. අපේ ශරීරයේ රූපය. ඊට පස්සේ නාම ධර්ම කියන්නේ මොකද්ද? නාම ධර්ම කියන්නේ සිතයි සිතුවිලි. සත්වයක් වෙන නම් කාරණා තුනක් තියෙන ඕන. මොකද්ද? සත්වේක්ට රූපයක් තියෙන්න ඕන, සිතක් තියෙන්න ඕන, සිතුවිලි තියෙන්න ඕන. සිතුවිලි නැතුව සිතක් තියෙන්නේ නැහැ, සිත නැතුව සිතුවිලි තියෙන්නේ නැහැ. එතකොට සිතක් නැත්නම් සිතුවිලි නැත්නම් රූපය තිබ්බ කියලා සත්වෙක් වෙන්නේ නැහැ. දැන් දහත් වට්ටිය රූපයක්ද නැද්ද? රූපයක්. සතෙක්ද? සතෙක් නෙවෙයි. ඇයි ඒ? සිතක් නැහැ, සිතුවිලි නැහැ. එහෙනම් සත්වයක් හැටියට හඳුන්ව ගන්න නම් ඔන්න ඔය කාරණා තුන තියෙන්න ඕන. ඔය කාරණා තුන නාම රූප ධර්ම වල තියෙනවා. රූපය කියන්නේ මේ කයට, නාම ධර්ම කියන්නේ මොනවද? නාම ධර්ම කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන ওই ටිකට. ඒ හැතර බැලුවොත් ඒ සිතුවිලි. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ සිතුවිලි පවතින්නේ මොකක් මුල් කරගෙනද? විඥානය මුල් කරගෙන. කියන්නේ කොහොමද? විඥාන පච්චය නාම රූපං. විඥානය නාම රූප නිසා, නාම රූප විඥානය නිසා ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ඔන්න ඔය එතන යම් තැනක විඥානයක් ක්‍රියාත්මක වෙනව නම්, රූපයක් තියෙනව නම්, නාම ධර්ම ක්‍රියාත්මක වෙනව නම් එතන සත්වෙක් ඉන්නවා. ඒ සත්වයා හැටියට හඳුන්වනු ලබන සියලු ක්‍රියාකාරකම් ත්‍රිලක්ෂණයට යටයි. ඒ සියලු ක්‍රියාකාරකම් අනිත්‍යයි, දුකයි, අනත්තයි කියලා තේරුම් ගන්න. ආන්න මේ විදිහට තේරුම් ගන්න එක තමයි යදා පඤ්ඤාය පස්සති කිය. එතකොට ඊළඟ කාරණේ මොකද්ද? අධ්‍යාත්මික බාහිර ආයතන ක්‍රියාකාරීත්වය. දැන් සත්වේ ක්‍රියාත්මක වෙනවා කියන්නේම මොකද්ද? සත්වේ ක්‍රියාත්මක වෙනවා කියන්නේම ඇහැට පේන රූප බලනවා, කනට ඇහෙන ශබ්ද අහනවා, ওই ටිකටනේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ. වෙන ක්‍රියාත්මක කිරීමක් නැහැ. අධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන බාහිර ආයතන පරිහරණය කරන එක. එතකොට අධ්‍යාත්මික ආයතන 6යි. මොනවාද? ඒ තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. බාහිර ආයතන මොනවාද? 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. නේද? ඔන්න ඔය දේවල් ක්‍රියාත්මක වීමක් වෙනවනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් රූප බලනවා කියන වැඩේ කරනවා. දැන් රූප බලනවා කියන වැඩේ කරන්න මොකද වෙන්න ඕන? එතන ලොකු ක්‍රියාකාරකමක් තියෙනවා. ඇහැට එක සැරේට රූපයක් පේනවා කිව්වට හරියන්නේ නැහැ. රූප බලනවා කියන වැඩේ වෙන්න කාරණා රාශියක එකතුවක් තියෙනවා. මොකද්ද? එක තමයි ඇහක් තියෙන්න ඕන. ඇහැ තියෙන්න නෑ, නිකන් ඇහැ තියෙන්න නෑ. ඇහැ තියෙන ශාරීරික ඇසුරේ. ඒ ඇහැ ඇසුරේ තියෙන්න ඕන තව එකක්. මොකද්ද? විඤ්ඤාණයක්. ඒකට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. ඇහැට රූපයක් පේනවා. අන්න ඇහැ කියන්නේ අධ්‍යාත්මික ආයතන, රූපය කියන්නේ බාහිර ආයතන. එතකොට ඇහැයි චක්කු විඤ්ඤාණයයි රූපයයි කියන තුනේම එකතු වීමක් වෙන්න ඕන. ඒ එකතු වීමට කියනවා චක්කු සම්පස්සය කියලා. ඒ එකතු වීම නිසා හටගන්නවා වේදනාව. ඒ වේදනාවට කියනවා චක්කු සම්පස්සජ වේදනා කියලා. හරිද? එතකොට ඒ වේදනාව අර පෙනිච්ච රූපය අනුව, රූපය පරිහරණය කරන ස්වභාවය අනුව වෙනස් වෙනවා. කොහොමද? පෙනුන රූපයට කැමතිනම් චක්කු සම්පස්සජ සුඛ වේදනා. පෙනුන රූපයට අකමැතිනම් චක්කු සම්පස්සජ දුක්ඛ වේදනා. පෙනුන රූපයට කැමැත් අකමැත දෙකම සමව තියෙනවනම් චක්කු සම්පස්සජ උපේක්ඛා වේදනා. අන්න වේදනාව ඇති වෙනවා. ඔය කියන தത്വයට එනකොට තමයි ඇහැ රූපේ දකින්නවා කියන ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඉතින් ඒක රහතන් වහන්සේලාට පවා ඔය තියෙනවා. නමුත් මම මුලදී කිව්වනේ රහතන් වහන්සේලා මේ සියල්ල පරිහරණය කරන්නේ ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන කියලා.
ඒ නිසා මේ හටගන්න හැම වේදනාවක්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලා රහතන් වහන්සේ දකිනවා. අපි ඕක තේරුම් අරන්නේ ප්‍රත්‍යඥ අපි මොකද කරන්නේ අපිට මේ ත්‍රිලක්ෂණේ වැටහෙන්නේ නැති නිසා අපි ඒවා නිත්‍යත්වයෙන් අල්ල ගන්නවා. අපිට අනිත්‍ය වැටහෙන්නේ නැහැ. අපි හිතන්නේ මොකද්ද මේක නිත්‍යයි. අපිට දුක වැටහෙන්නේ නැහැ. අපි හිතන්නේ මේක සුඛයි. අපිට අනාත්ම වැටහෙන්නේ අපි හිතන්නේ ආත්මයි කියලා. තණ්හා මාන දිට්ටි වලින් අපි අල්ල ගන්නවා මේක. රහතන් වහන්සේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයට දාලා අර අරමුණ රූපය බලන නිසා උන්වහන්සේ රූපයෙහි ඇලෙන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මේ රූප මේ තුල ඇති වෙච්ච සැප වේදනාවයි දුක් වේදනාවයි උපේක්ඛා වේදනාවයි අනිත්‍ය වෙලා යනවා කියලා දන්න නිසා උන්වහන්සේට වේදනා පච්චය තණ්හා නැහැ. අපි මේක පරිහරණය කරන්නේ කොහොමද? ත්‍රිලක්ෂණය දන්නේ නැති කම නිසා. ඒ නිසා අපි සුඛ වේදනාවේ ඇලෙනවා, දුක්ඛ වේදනාවේ ගැටෙනවා, උපේක්ඛාවේ මුලා වෙනවා. ඒ ඇලීම් ගැටීම් මුලා වීම වලට යන්නේ මොකක් නිසා? වේදනා පච්චය තණ්හා කරගත්ත හින්දා. ඉතින් ඔන්න ඔය කියන තණ්හාව ඇති නොකර ඉන්නනම් මේ හැම වේදනාවක්ම ඇති වෙල නැති වෙල යනවා කියන ත්‍රිලක්ෂණේ දකිටෝ. ඒක තමයි විශේෂයෙන් දකින එක. ඒතර බලන්න ඇහැ රූපය දකිනවා කියන එක වෙන්න කොච්චර කාරණා ටිකක් එකතු වෙන්න ඕන. එතකොට ඒ කාරණා එකතු වීමෙන් තමයි මේ දැකීම ඇති වෙන්නේ. ඒ දැකීම වැරදි විදිහට තේරුම් ගන්න මේ සියලුම ක්‍රියාකාරීත්වය තුල ත්‍රිලක්ෂණය දන්නේ නැතිකම නිසා. ආන්න ත්‍රිලක්ෂණය දැක්කොත් මේ හැම එකක් ඇහත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි, ඊට පස්සේ රූපයත් අනිත්‍යයි, ඒ තුනේම එකතු වෙන චක්කු සම්පස්සයත් අනිත්‍යයි, ඒ තුල හට ගන්න චක්කු සම්පස්සජා වේදනාවත් අනිත්‍යයි කියලා වටහා ගත්තනම් තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ආන්න එතකොට සසරට වැටෙන්නේ නැහැ. ඒක තමයි විදර්ශනා. ඒතොර අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳ විශේෂයෙන් දකින එක. ඊළඟට අටලොස් ධාතු. ඒක තවත් විග්‍රහයක්. දැන් අපිට ඕන මොන ක්‍රමයකින් හරි එක එක විදිහට මේක බෙදලා ඉවර වෙලා මේ ත්‍රිලක්ෂණය දැක දැක මේකේ තණ්හාවෙන් ඇලෙන එක නවත්ත ගන්න. ඒකයි මේ විවිධ ආකාරයට විභජනය කළ බෙදලා දක්වලා තියෙන. එතකොට මේ සත්වයා කියන එකේනා මේ සත්වයාට තියෙන බැඳීම නවත්ත ගන්න නෙමෙයි හදන්නේ. එතකොට සත්වයා කියන එකේනා ධාතු මූල පදාර්ථ 18කට බෙදලා තියෙනවා. අටලොස් ධාතු කියන්නේ ඒකයි. මොනවාද ඒ? ඒකත් අර වගේම තමයි. චක්කු ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, රූප ධාතු. එහෙම නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. තුනයි එතන. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු. ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු. ඊට පස්සේ කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු. ඊට පස්සේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ඔන්න 6 වැඩි කිරීම 3. 18යිනේ. ඒක තමයි අටලොස් ධාතු කියන්නේ. ඒතර මෙන්න මේ කියන කාරණා ටිකත් අර විදිහටම ඇති වෙල නැති වෙලා යනවා. මොහොතින් එකින් එක වෙනස් වෙනවා කියලා තේරුම් ගන්නවා. අන්න එහෙම තේරුම් ගත්ත කෙනා මේවයි තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. එතකොට එහෙම තේරුම් ගත්තේ නැති එකෙනා හිතනවා මේ හැම එකක්ම නිත්‍යයි, වෙනස් වෙන්නේ නැහැ. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. එහෙම හිතාගෙන ඉඳෙද්දි පාලනය කරගන්න බෑනේ. පාලනය කරගන්න බැරිලු වෙනස් වෙනවා. වෙනස් වුණා මොකද වෙන්නේ? දුක ඇති වෙනවා. දුක ඇති වුණාම ඔන්න පොඩ්ඩක් දැනෙන්න ගන්නවා. ඇයි දුක ඇති වුනේ? මට ඕන විදිහට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න බැරි දේවල් අල්ලගන්න ගිහපු නිසා කියලා වැටහෙනවා. නේද? සමහර මෝඩකම් තේරෙන්නේ වැඩේ වුණාට පස්සේනේ. නේද? කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලානේ මට මේ අමාරු වැටෙන්න උනේ කියලා වැටහෙනවා. එහෙම වැටුණාම මොකද වෙන්නේ? තමන් ගනම ලැජ්ජ හිතෙනවා. කලකිරෙනවා. ආන්න එතකොට තමන් විසිනුයි මේ දුක නිර්මාණය කළේ. මේ දුක අම්ම තාත නිර්මාණය කළ දුන්න එකක් නෙවෙයි. දෙවියෝ බ්‍රහ්මියෝ නිර්මාණය කළ දුන්න එකක් නෙවෙයි. තරහකාරයෙක් වෙන කවුරු හරි මට නිර්මාණය කළ දුරුපේකක් නෙවෙයි.
මේ දුක මා විසින්ම නිර්මාණය කරන ලද දුකක් කියලා එයාට තේරෙනවා. එතකොටම එයාට ඔන්න කලකිරීම ඇති වෙනවා. නේද? අයියෝ මං වගේ මෝඩෙක් කියලා. දැන් අපි කරපු අපේ පරණ මෝඩකම් මතක් වෙනකොට අපි දැන් ලැජ්ජාවක් ඇති වෙනවා. අනේ දවසල දන්නේ නැති කමට කරපු මෝඩකම් කියලා දැන් හිතනකොට පොඩ්ඩක් ලැජ්ජ හිතෙනවා. ආන්නේ වගේ අපි විදසුන් නුවණින් මුහුකුරා යන්න යන්න අප ගැනම අපිට ලැජ්ජ හිතෙන්න ගන්නවා. මෙච්චර දීර්ඝ සංසාර ගමනකට වැටිලා අපි ඇවිල්ලා තියෙන්නේ මේ නොදැනුවත්කම නිසානේ කියලා තමන් විසින්ම නිර්මාණය කරපු දුකෙහි කලකිරෙනවා. ඒ කලකිරීම හොඳයි. ඒ කලකිරීමනේ නිකන් නෙවෙයි, අවබෝධයෙන් වටහාගෙන දුක් ඒ කලකිරීම ඇති කරගන්න. ඒ කලකිරීම තමයි විසුද්ධියට මඟ. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. නිවනට මඟ ඒකයි. ආනේ නිසා මොකද කරන්න ඕන? අවබෝධයෙන් කලකිරෙන්න. කොහොමද අවබෝධයෙන් කලකිරෙන්නේ? ත්‍රිලක්ෂණය දැකලා. කුමක ත්‍රිලක්ෂණය දැකලද කලකිරෙන්න ඕන? පංචස්කන්ධේ ත්‍රිලක්ෂණය දකින්න. නාම රූප ධර්මවල ත්‍රිලක්ෂණය දකින්න. අධ්‍යාත්මික බාහිර ආයතනවල ත්‍රිලක්ෂණය දකින්න. අටලොස් ධාතුවල ත්‍රිලක්ෂණය දකින්න. ඒ ත්‍රිලක්ෂණය දකින්න එක තමයි විපස්සනා කියන්නේ. එතකොට මේ සියලුම සංස්කාරවල විපස්සනා හෙවත් විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය. එහෙම දකින්න කෙනා ඒ සියලු සංස්කාරවල අවබෝධයෙන් කලකිරෙන. අවබෝධයෙන් කලකිරෙන කෙනා නවත සසරට වැටෙන්නට හේතු වෙන සංස්කාර ගොඩ නගන එක නවත්තනවා. තණ්හාව ඇති කරගන්න එක නවත්තනවා. තණ්හාව ඇති උනේ නැත්තම් උපාදානයට වැටෙන්නේ නැහැ. උපාදානිය නැත්තම් භවයට යන්නේ නැහැ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වෙනවා. භව නිරෝධය නිසා මොකද වෙන්නේ? ජාති නිරෝධය වෙනවා. ජාති නිරෝධය නිසා ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස සියල්ල නිරුද්ධ වෙලා යනවා. ඒ සියල්ල නිරුද්ධ වූ තැන තියෙන්නේ ඔබ හොයන ඔබ පතන ඒ සුවය. මොකද්ද? නිවන. ආන්නේ නිවන සාක්ෂාත් කරගන්න ඔබ හැම දිනාටම මේ අනුශාසනාව විපස්සනාව වඩන හැටි කියන මාතෘකාව යටතේ කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසින් හැමතු උතුම් නිවන් සුව සැලසේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.